ඔබට සුබ දවසක්. ඔන්න අපේ මැට්ස් ටීචර් අද සූදානමින් ඉන්නවා ඔබ සැමට ජීවිතේ ජයගන්න මාවතක් කියලා දෙන්න. ඒ තමා තරඟ විභාගවලින් ජයගන්නේ කොහොමද කියන එක. දැන් අපේ මැට්ස් ටීචර් කියන්නේ හැමෝගෙම මැට්ස් ටීචර්නේ. එතකොට මේ වීඩියෝ නරඹන කෙනා මොන තරාතිරමක කෙනෙක් වුණත් මොන විදියේ වයස් සීමාවක හිටියත් විවිධ අවස්ථාවලදී මේ සෑම කෙනෙකුටම එක් එක් විදිහේ තරඟ විභාග ලැබෙනවා. සමහර විට රැකියාවක් කරන කෙනෙකුට උදැස්වීමක් ලබා ගන්න, රැකියාවක් නොකරන කෙනෙකුට රැකියාවක් ලබා ගන්න, එහෙමත් නැත්නම් පාසල් දූ දරුවන්ට නම් කොහොමටත් විවිධ තරඟ විභාග තියෙනවා. මේ තරඟ විභාග බැලුවාම අපිට පේනවා මේ තරඟ විභාග සියල්ලටම සාමාන්‍ය මේ ලබා දෙන ප්‍රශ්න, අභියෝගාත්මක ප්‍රශ්න ලබා දෙනවා. මේක තියෙන විශේෂත්වය තමයි ඉතාමත්ම කෙටි කාලයකදී පිළිතුරු ලියන්න ඕනි. දැන් මේක අභියෝගයක් වෙන්නේ අන්න ඒකයි. මේ කෙටි කාලයෙන් කොහොමද මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කියලා. ඉතින් මම මේකට මාතෘකාවක් දුන්නා අභියෝගතා පරීක්ෂණ ගැටළු වලට අභියෝග කරන පිළිතුරු. මේක අභියෝගයක් වෙන්නේ පිළිතුර ලියාගන්න අමාරු නෝද? පිළිතුර ඉතාමත්ම ලේසියෙන් ඉතාමත්ම කෙටි කාලයෙන් ලියනවා නම් මේක තව දුරටත් අභියෝගතා ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුර ප්‍රශ්න වලට අභියෝග කරනවා. අන්න ඒ වගේ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන ඉතාමත්ම කෙටි මගක් තමයි මම මේ කියලා දෙන්නේ. හැබැයි මේකට ලොකු ගණිත දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ පොඩි ගණිත කර්ම දන්න කෙනෙකුටත් මේ තරඟ ඔය දෙන විවිධාකාරයේ නම් වලින් ඔය පරීක්ෂණ දෙනවා. අභියෝගතා පරීක්ෂණ, බුද්ධි පරීක්ෂණ, ඔය ආදී වශයෙන් නොයෙක් නම් වලින් දුන්නත් ඔය දෙන ප්‍රශ්නවල මම මෙතන සාකච්ඡා කරනවා ප්‍රශ්න කිහිපයක්. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ එක ප්‍රශ්නයක් ගත්තහම මම එක ඒ විදිහේ එක ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න නෙවෙයි මම කියලා දෙන්නේ, ඒ විදිහේ අහන ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නත් කියලා දෙනවා. එහෙනම් ඔබට ඉතාමත්ම ලේසියෙන් ඒ පිළිතුරු ගොඩකට පිළිතුරු ලියන්න ඔබට අවස්ථාව මේක නැරඹුවොත්, මේක වීඩියෝ බැලුවොත් ඔබට ලැබෙනවා. දැන් අපේ මැස් ටීචර් මීට කලිනුත් ඔය වගේ තරඟ විභාග වලට දෙන ප්‍රශ්න වලට ලේසියෙන් පිළිතුරු ලියන්නේ කොහොමද කියන ඒවා කතා කරලා තියෙනවා. බොහොම ලේසියෙන් සුළු කිරීම සිදු කරන හැටි කතා කරලා තියෙනවා. ඔබ මගේ ඒ වීඩියෝ බලලා නැත්නම් බලන්න, අපේ මැස් ටීචර් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මේ අපේ මැස් ටීචර් කියන ඕගොල්ලෝ හැමෝගෙම මැස් ටීචර් හින සියලුම වයස් සීමාවල ආයට ප්‍රයෝජනවත් වන පරිදි තමයි මම මේ YouTube channel එකේ පාඩම් දාන්නේ. හොඳයි, එහෙනම් අපි අද පාඩමට යමු වෙමුකෝ. ඔන්න මම දෙනවා ප්‍රශ්නය. අනුයාත ඔත්තේ සංඛ්‍යා පහක අයික් 185යි. එම සංඛ්‍යා පහේ මැදාගේ සොයන්න. දැන් අනුයාත කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. අනුයාත කියන්නේ දැන් එක ළඟ පිහිටි කියන එක. දැන් එක ළඟ පිහිටලා තියෙන්නේ මොනවද? ඔත්තේ සංඛ්‍යා. එතකොට ඔත්තේ සංඛ්‍යා දෙකක් එක ළඟ පිහිටනකොට ඊට මැද ඉරටි සංඛ්‍යාවක් තියෙනවා. ඒ හින්දා මේ ඔත්තේ සංඛ්‍යා දෙකක අතර වෙනස කීයද? දෙකයි. ඔන්න ඊට පස්සේ මම ඕගල්ලන්ට කියලා දෙන්න ඕනි හින්දා මම මේ අහන්නේ මැදාගේ මැදාගේට x කියලා දාගන්නවා. දැන් හිතන්න එපා මම වීජ ගණිතය උගන්වන්න යනවා කියලා. මම මේ ටික විස්තරයක් කරන්න විතරයි මේක දාගන්නේ. මම ඊට පස්සේ ඕගල්ලන්ට මේ මොන x එකක්වත් නැතුව උත්තරේ ගන්න හැටි මම ඉතා පහසුවෙන්ම කියලා දෙනවා. දැන් එතකොට මම කියවනේ ඔත්තේ සංඛ්‍යා හින්දා මේ එක එකක් අතර වෙනස දෙකක් තියෙනවා කියලා. එහෙනම් මැදාගේ x නම් ඊට එකක් ඊළඟ තියෙන සංඛ්‍යාව x + 2 වෙනවා. ඊට ඊළඟ තියෙන ඔත්තේ සංඛ්‍යාව x + 4 වෙනවා. ඒ වගේම මැදාගේට ඉස්සෙල්ල තියෙන ඔත්තේ සංඛ්‍යාව x + 2 වෙනවා. ඊට ඉස්සෙල්ල තියෙන ඔත්තේ සංඛ්‍යාව x + 4 වෙනවා. එතකොට මේ සංඛ්‍යා පහ එකතු කළොත් දැන් මේ ඍණ 4යි ධන 4යි සුළු වෙනවා. ඍණ 2යි ධන 2යි සුළු වෙනවා. අවසානයේ x 5ක් විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් 5x වෙනවා මේ ටික එකතු කළාම. එතකොට 5x කියන්නේ 185 නම් x කියන්නේ 185 බෙදීම 5යි. එතකොට අපිට පිළිතුරු ලැබෙනවා 37ක් කියලා.
දැන් මං කිව්වනේ උකට වීජ ගණිතය අවශ්‍ය නැහැ කියලා. ඒ හින්දා මෙන්න මේ ටික අපි මගලා දාමු. අපිට ඕව අවශ්‍ය වෙන්නේ නැහැ කියන මැද අගේ x කියලා ගන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ දැනගන්න. දැන් අපි හොයන්නේ මැද අගේ සම. ඕනෑම දෙන සාමාන්‍ය මේ වගේ ප්‍රශ්නයක දෙන්නේ මේ සංඛ්‍යා 5ක, සංඛ්‍යා 7ක, 11ක, 13ක ආදී වශයෙන් ඔත්තේ සංඛ්‍යා ටිකක් තමයි දෙන්නේ. ඒ හින්දා මේ දීලා තියෙන අයිකිය ඒ දීලා තියෙන සංඛ්‍යා ගණනින් බෙදන්නයි තියෙන්නේ. ඒකට සංඛ්‍යා අංකල අයිකිය මේ දීලා තියෙන සංඛ්‍යා ගණනින් බෙදුවම හැම තිස්සෙම ලැබෙන්නේ මෙදාගේ. එතන මේකේ කිසි බීජගණිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දීලා තියෙන අයික බෙදුව දීලා තියෙන සංඛ්‍යා ගණන්. එතකොට මෙදාගේ එනවා. ඊට පස්සේ මෙතන නම් අපිට ඔයින් එහාට කරන්න දෙයක් නැහැ. අහන්නේ මෙදාගේ. නමුත් සමහර අවස්ථාවලදී අහනවා මේ සංඛ්‍යාවල විශාලම සංඛ්‍යාව. දැන් විශාලම සංඛ්‍යාව ඇහුවොත් මොකද කරන්න තියෙන්නේ? විශාලම සංඛ්‍යාව කියන්නේ එහෙනම් මේ මැදාගේ ඉඳන් තව හතරක් ඉස්සරහට. මොකද ඔත්තේ සංඛ්‍යා දෙකක් අතර මැද දැන් පහක මැදාගේ කියන්නේ තුන්වෙනි සංඛ්‍යාවනේ. එතකොට පස්වෙනි සංඛ්‍යාව කියන්නේ එතකොට එක සංඛ්‍යා දෙකක් අතර දෙකක් වෙනසක් තියෙනවා නම් එහෙනම් සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා දෙකක් අතර හතරක වෙනසක් තියෙනවනේ. එහෙනම් මේ 37ට හතරක් එක්කහු කරලා 41යි කියලා ලියනවා. දැන් ප්‍රශ්න පත්‍රය අහන්නේ මේ මේකේ කුඩාම සංඛ්‍යාව නම් එහෙනම් 37න් හතරක් අඩු කරලා 33යි කියලා ලියනවා. දැන් මේ ඔත්තේ සංඛ්‍යාය හුව හින්දා දෙකෙන් දෙකට වෙනස් වෙන හින්දානේ හතරක් අඩු කරන්නේ. සමහර විට ගාන දෙනවා අනුයාත සංඛ්‍යා ඔත්තේ ඉරට්ට නැහැ. එහෙනම් අනුයාත සංඛ්‍යා නම් එක එකට වෙනස් වෙන්නේ. එහෙනම් ඒ අනුව එකතු කරන්න තියෙන සංඛ්‍යාව මැද සංඛ්‍යාවේ ඉඳන් කීයක්ද කියන එක බලලා ඒ ගාන එකතු කරන්න හෝ අඩු කරන්න තියෙන. එතකොට විශාලම සංඛ්‍යාව අහන්න පුළුවන්, කුඩාම සංඛ්‍යාව අහන්න පුළුවන්, මැද සංඛ්‍යාව අහන්න පුළුවන්, තුන්වෙනි සංඛ්‍යාව, දෙවෙනි සංඛ්‍යාව, ඔය ආදී වශයෙන් මොක ඇහුවත් අපි හොයන්නේ මැදාගේ හැමතිස්සෙම. ඊළඟට මැදාගේ හොයලා ආ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට ඒ දීලා තියෙන සංඛ්‍යා උත්ති සංඛ්‍යාද ඉරට්ට සංඛ්‍යාද නිකම්ම අනුයාද සංඛ්‍යාද ඔය අනුව අර එකතු කරන අඩු කරන එක වෙනස් කරනවා. එතකොට ඔන්න මං කිව්වනේ එකම ප්‍රශ්නේ ප්‍රශ්න කීපයකටම පිළිතුරු ලියන්න උත්තර කියලා දෙනවා කියලා. දැන් ඔන්න ඔබ මෙතන 37 කියන්නේ මැදාගේ. එතකොට 37 39 42 ඊට පහළ සංඛ්‍යා 35 33 ওই ටික එකතු කරලා බලන්න ඔබට ලැබෙයි 185. දැන් එහෙමනම් දැන් මේක සංඛ්‍යා වලට විතරක් නෙවෙයි දෙන්නේ. මේ වගේ ප්‍රශ්න දෙනවා උස සම්බන්ධයෙන්, බර සම්බන්ධයෙන්, එහෙම නැත්නම් ළමයිගේ ලකුණු සම්බන්ධයෙන්, ඔය දින ඕනෑම දෙයක් සම්බන්ධයෙන් දෙන්න පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ අයික්‍ය බෙදන්න තියෙන දීලා තියෙන සංඛ්‍යා ගණනින්. එතකොට මෙදාගේ ලැබෙනවා. ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්නෙට අනුව එකතු කළා හරි අඩු කළා හරි එහෙමම හරි පිළිතුර ලියන්න වෙන්නේ. අපි තව එක නිදසුනක් බලමු මේ වගේ. දැන් මේකේ තියෙනවා අනුයාත සංඛ්‍යා 7ක්. 7යි කිය 581යි. එතකොට විශාලම සංඛ්‍යාව අහන ඉස්සල්ලට වඩා වෙනස් වෙන්නේ මෙතන අනුයාත සංඛ්‍යාවෙන් හින්දා දෙක දෙක නෙවෙයි වෙනස් වෙන්නේ එක එක තමයි සංඛ්‍යා අතර වෙනස තියෙන්නේ. ඊළඟ විශාලම සංඛ්‍යාව අහන්නේ නම් මෙදාගේ හොයලා කොහොමද විශාලම සංඛ්‍යාව ගන්නෙ? මොකද්ද කරන්න තියෙන්නේ? 581 7ෙන් බෙදෙනවා. 581 7ෙන් බෙදුවම මේ සංඛ්‍යාවල මෙදාගේ වෙනවා. එතකොට බීජගණිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට බෙදීම දන්න ඕන නම් කරගත්ත හැකි. 581 7ෙන් බෙදෙනවා කියන්නේ 58ට 7 වටක් තියෙනවා. එතකොට දෙකක් ඉතුරුයි 21ට 3යි. මේක බෙදාගන්න හැමෝටම පුළුවන් 83. දැන් මේ ලැබෙන්නේ මෙදාගේනේ අහන්නේ විශාලමගේ. දැන් අනුයාත සංඛ්‍යා එක ළඟ පිහිට. එතකොට එක එක තමා වෙනස් වෙන්නේ. එතකොට 7ක් තියෙනකොට මෙදාගේ කීයද? 4 වෙනි එක. එහෙනම් විශාලම සංඛ්‍යාවට කියන්නේ 7 වෙනි සංඛ්‍යාවනේ. එහෙනම් 4 ඉඳන් 7 වෙනකොට සංඛ්‍යා 3ක් තව එකතු වෙන්න ඕනේ. එහෙනම් 83ට 3ක් එකතු කරලා පිළිතුර ලියනවා 86යි කියලා. දැන් එතකොට මේකේ බැහුවනම් අඩුම සංඛ්‍යාව මොකද්ද කියලා මේ සංඛ්‍යාවලි. එහෙනම් 83න් 3ක් අඩු කරලා 80යි කියලා ලියනවා. දැන් ඔබට පිළිතුර හරිද කියන ප්‍රශ්නයක් ඇතිනේ. ඒ හින්දා මම ඔන්න ලියලා පෙන්නන්නම් මේකේ පිළිතුර හරි කියලා. ඔබට එකතු කරන්න තියෙන්නේ එතකොට මෙදාගේ 83යි. එතකොට 80ෙන් පටන් අරගෙන 86 දක්වා සංඛ්‍යා ටික තමයි එකතු කරන්න තියෙන්නේ. දැන් මෙතන හැම එකම 80 ගණන්නේ. එහෙනම් 80 ඒවා 7ක්
කියන්න අටවරක් හත 56යි 560යි. ඊට අමතරව මේ බිංදුවේ ඉඳන් 6 දක්වා සංඛ්‍යා ටික එකතු කරගෙන යන්න. එතකොට 21ක් වෙනවා. එතකොට 560ට 21ක් එකතු කළාම 581 එනවා. ඔන්න මම මගේ පිළිතුර හරියට ලැබෙනවා කියලා දැන් මම පෙන්නුවා. දැන් අපි වෙනස් ප්‍රශ්නයකට යමු. දැන් ඔන්න මේ ප්‍රශ්නේ මම දීලා තියෙන්නේ ඊට වෙනස් ආකාරයේ ප්‍රශ්නයක්. මේක කියනවා සිරිදාස කිලෝමීටර 150ක් ගමන් කරන්න පැය 3ක කාලයක් ගත්තලු. ඔහු ගමනේ පළමු කොටස ගිහිල්ලා තියෙන මෝටර් රථයකින් පැයට කිලෝමීටර් 60ක වේගයකින්. ඊළඟ කොටස ගිහිල්ලා තියෙන බස් රථයකින්. ඉතින් බස් රථයක වේගය අඩු හින්දා ඒකට පැයට කිලෝමීටර් 30ක වේගයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. අපෙන් අහනවා බස් රථයෙන් ගමන් කළ දුර සොයන්න කියලා. දැන් මේ වගේ ගානක් දැන් ඔබට දැක්ක ගමන් හිතන්න පුළුවන් අනේ මම ওই දුර කාල ප්‍රශ්න ඒව දන්නේ නැහැ ඒවැ සූත්‍ර දන්නේ නැහැ ඔය වගේ ගැටලු වෙන්න පුළුවන්. ඔය කිසි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම කිව්වේ මූලික ගණිත කර්ම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීමේ තියෙනවා නම් මේ ගණන් වලට උත්තර ලියන්න පුළුවන් කියලානේ. ඔන්න එහෙනම් මේ වගේ එකකට කොහොමද එහෙම පිළිතුරු ලියන්නේ කියලා මම දැන් කියලා දෙන්න. දැන් බලන්න ඔන්න දැන් මම ලිව්ව මුලින්ම මේ මෝටර රථයේ වේගය පැයට කිලෝමීටර් 60 අපිට ඉතින් කිව්වා. ඒකක අවශ්‍ය නැහැ 60 ලිව්වා. බස් රථයේ වේගය 30යි ඒක ලිව්වා. ඊට පස්සේ දැන් මෙයා කිලෝමීටර් 150ක් ගිහිල්ලා තියෙන පැය 3කින්නේ. එහෙනම් පැයකදී ගිය දොර හොයන්නේ 150 තුනෙන් බෙදුවම 50යි. ඕක හොයාගත්තට පස්සේ අපි කරන්නේ මෙන්න මේ 60යි 50යි අතර වෙනසයි 50යි 30යි අතර වෙනසයි ලියනවා. එතකොට අපිට ලැබෙනවා 60යි 50යි අතර වෙනස 10යි 50යි 30යි අතර වෙනස 20යි. ඕක ඉතින් ඕන කෙනෙකුට හෙව්ව හැකිනේ. දැන් මේ 20නුයි 10නුයි එන්නේ මේ ගමන් කරන දුරවල් දෙක අතර ගත කරන කාලයේ අනුපාතයේ. දැන් මේකේ අනුපාතයක් වශයෙන් ලිව්වනම් 1ට 2නේ එන්නේ. හැබැයි අපි මේක ලියනකොට ලියන්නේ 2ට 1 වශයෙන්. 2ට 1 කියන්නේ මෝටර් රථයේට පැත්තට 2 මේ දෙක මාරු කරනවා. මාරු කළා මෝටර් රථයේ වේගයේ පැත්තට 2 දාලා බස් රථයේ පැත්තට දානවා 1. එතකොට කාල අනුපාතය අපිට එන්නේ 2ට 1 වශයෙන්. දැන් ඉතින් මේ ගමන ගිහිලා තියෙන පැය 3ක්නේ. පැය 3න් එන කාල වෙනස 2ට 1 නම් පැය 2ක් ගිහිලා තියෙනවා මෝටර් රථයේ. පැය 1ක් ගිහිල්ලා තියෙනවා බස් රථයෙන්. එහෙනම් අපෙන් අහන්නේ බස් රථයෙන් ගිය කාලේනේ. එතකොට පැයට කිලෝමීටර් 30ක් නම් එතකොට පැයකදී ගිහිල්ලා තියෙන කොච්චර දුරන්ද? කිලෝමීටර් 30යි. දැන් ඉතින් කිසිම වෙන දැනුමක් අවශ්‍ය නැහැ මේකට. දැන් මම ඔබට ප්‍රශ්නයක් ඇති ඔය උත්තරේ ඔගොල්ලෝ ලබා ගත්තට ඔය පිළිතුර හරිද කියලා. හොඳයි අපි බලමුකෝ හරිදත් කියලා නැත්නම් ඕක සැකයක් තියාගන්න ඕනේ නැහැනේ. දැන් මං කිව්වා පැය 3යි මුළු ගමනට ගත වෙලා තියෙන්නේ. එතකොට කාලානුපාතය 2ට 1යි. ඒ කියන්නේ පැය 2ක් මෝටර රථයෙන්. පැය 2ක් මෝටර රථයෙන් කියන්නේ මෝටර රථයේ පැයකදී කිලෝමීටර් 60යි. එහෙනම් පැය 2කදී කිලෝමීටර් 120යි. එහෙනම් බස් රථයෙන් ගිහිල්ලා තියෙන්නේ පැයට කිලෝමීටර් 30යි. එහෙනම් බස් රථයෙන් ගිහිල්ලා තියෙන්නේ පැයයි. ඒකට එහෙනම් තව 30ක් එකතු වෙනවා. ඒක නෑ 120යි 30යි 150යි. එහෙනම් පැය 3කදී කිලෝමීටර් 150ක් ගියා කියන එක හරි. ඔන්න මම පිළිතුර හරි කියලා දැන් පෙන්නුවා. බලන්න කොච්චර ලේසිද කියලා නේද? එතකොට මේ වගේ ගණන් හදන්න එහෙනම් මොකද ওই අභිയോഗතා ප්‍රශ්නපත්‍ර දෙන්නේ මේ ගණිතය පිළිබඳ මනා මහා අවබෝධයක් තියෙන විදිහට පිළිතුරු සපයන්න නෙවෙයි. මොකද ඒකේ අභියෝගය ඒ රැකියාවට සුදුසු කෙනෙක් තෝරගන්න, එහෙම නැත්නම් ඒ උසස් වීම මේට සුදුසුකම් ලද අභියෝගයක් ජය ගන්න පුළුවන් කෙනෙක් තෝරගන්න ඕනේ. එතකොට ඒකේ ගණිත දැනුමකට වඩා ඔබගේ ඒ හැකියාවයි බලන්නේ. දැන් එතකොට අපි ඔන්න තව ගානක් මම මේකත් අර ඉස්සෙල්ල ගානක් අනුපාත වලින් කතා කරපු හින්දා මම තවත් අනුපාත තියෙන ගානක් ඔන්න දුන්නා. දැන් ඒ කියන මල්ලක් තියෙනවලු ඒ කියන මල්ලේ රතු බෝලයි සුදු බෝලයි තියෙනවලු 3ට 2 අනුපාතයේද. B කියන මල්ලක් තියෙනවා ඒකේ රතු සහ සුදු බෝල තියෙන 5ට 2 අනුපාතයේද. දැන් රතු මුලින් සුදු ඊට පස්සේ තමයි මේ දෙකේම දාලා තියෙන අනුපාත. ඊළඟ මේ මල්ලේ මලු දෙකේම බෝල එකට කලවම් කළාට පස්සේ බෝල 24ක් තිබිලා තියෙනවා. දැන් එහෙනම් අනුපාත කියලා මහා අනුපාත ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ අනුපාත ගැන නොදැන හිටියත් මේ ගාන හදන්න පුළුවන්. මං කියලා දෙන්නම් ඒක කොහොමද කරන්න කියලා. ඔන්න ඉස්සෙල්ලා වගේමයි
දැන් ඔන්න ඒ මල්ලේ තියෙන රතු සුදු අනුපාතය 3ට 2යි කියලා ලියාගත්තා. ඒක දීලා තියෙනවානේ. B මල්ලේ අනුපාතය ලියාගත්තා 5ට 2යි කියලා. මේ දෙක එකතු කරනවානේ. එහෙනම් එකතු කළාම අනුපාත දෙකත් එකතු කරලා ලියා ගන්න. 3යි 2යි 3යි sorry 3යි 5යි එකතු කළාම 8යි 2යි 2යි එකතු කළාම 4යි. හරිනේ. මේ 3යි 5යි එකතු කළාම 8යි දෙකයි දෙකයි එකතු කළාම මෙතන හතරයි. එතකොට දැන් 8ට 4 කියන එක සුළු කළා හතරෙන් බෙදලා ඕනනම් අපිට අනුපාතය 2ට 1යි කියලා ලියන්න පුළුවන්. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? දැන් මල්ලේ බෝල 3ක් තියෙනවා නම් බෝල දෙකක් රතු බෝල එකක් සුදු කියන එක. දැන් මල්ලේ බෝල කීයක් තියෙනවද? මල්ලේ බෝල 24ක් තියෙනවා. එහෙනම් 24ක් තියෙනවා නම් 24ෙන් කොටස් 3කට බෙදුවොත් කොටස් දෙකක් කොටස් දෙක රතු කොටස් එක සුදු එහෙනම් 24 3කට බෙදුවාම 8යි එහෙනම් 8ෙන් 2ක් 8ෙන් කොටස් දෙක 8 වගේ දෙකක් රතු එහෙනම් 8 වරක් 2 කියන්නේ 16ක් රතු 8 සුදු 16 8යි 24යි දැන් එහෙනම් ඔන්න ওই විදිහට අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් ඉතින් මේ අර දැන් මං කියවන අනුපාත ගැන දන්න කෙනෙක් නම් පිළිතුරු ලියන්නේ මෙතන 2ට 1 අනුපාතය එන තියෙන්නේ එහෙනම් 2ට 1 අනුපාතය කියන එකේ කොටස් තියෙන ඔක්කොම 3ක්. එතකොට කොටස් 3ක් තියෙනවා 2යි 1යි එකතු කළාම ඒකෙන් සුදු කොටස් තියෙන එකයි. එහෙනම් 3ෙන් 1ක් 24ෙන් 3ෙන් 1ක් කොච්චරද කියලා බලනවා. එතකොට 3 වර 3ේ 1යි 24ට 3ේ 8යි 8 වරක් 1 8යි කියලා බලනවා. එතකොට මේ අනුපාත ගැන සාමාන්‍ය දැනීමක් තිබුණා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. අර මම කිව්වේ දැන් එහෙම නැතුවත් මේ ගාන හදන්න පුළුවන්. ඒ කියන්නේ 24 24 කොටස් 3කට බෙදලා කොටස් 2ක් කියන්නේ රතු බෝල සංඛ්‍යාව කොටස් 1ක් කියන්නේ සුදු බෝල සංඛ්‍යාව. ඒ විදිහට හදන්න පුළුවන්. එතකොට අපි බලමු තව නිදසුණක්. තව ගැටලුවක්. ඔන්න මේක නම් හොඳයි බිස්නස් කරන්න බලාගෙන ඉන්න කෙනෙකුට. මම කියන්නේ මේක ජීවිතේ ජය ගන්න මම කියලා දෙනවා කියලා ඔන්න ජීවිතේ ජය ගන්න මේ ලංකාවේ කරන එක් සමහර අය කරන බිස්නස්. එතකොට මේ තේ කුඩු වර්ග අපි ගන්නවා කොලිටි දෙකක ওই මිනිස්සු ගන්නවා කොලිටි දෙකක තේ කුඩු අරගෙන ඒ දෙක එකට මිශ්‍ර කරලා ඊට පස්සේ ඒ තේ කුඩු විකුණනවා. දැන් මේ මෙයා කරලා තියෙන්නේ එහෙම එකක්. මොකද්ද? කිලෝ එකක් 380කට තියෙන තේ කුඩුයි කිලෝ එකක් 440ට තියෙන තේ කුඩු වර්ග දෙකක් අරගෙන එකට මිශ්‍ර කළා. මිශ්‍ර කළා අර හදාගත්තු මිශ්‍රණයේ කිලෝ එකක් විකුණලා දිනවා රුපියල් 500කට. එහෙම 500ට විකුණුවාම එයාට ලාභය ලැබිලා තිනවා 125. එහෙමනම් මේ තේ කුඩු දෙක මිශ්‍ර කරපු අනුපාතය අපෙන් අහනවා. දැන් ඉතින් සමහරෙකුට බිස්නස් එකක් කරන්න තියෙනවා නම් එතකොට මං කියුවනේ එතකොට තේ කුඩු එයා මිශ්‍ර කරන තේ කුඩු දෙකේ ඔන්න මිල දෙක දන්නවා නම් මිශ්‍ර කළා එයා 125ක් ලාභයක් හොයන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක විකුණන්න ඕන කීයටද කියලා එක්ක තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක විකුණන්න ගන්න තීරණය කළොත් ඒ දෙක මිශ්‍ර කරන්න ඕනි අනුපාතය කීයටද කියලා තීරණය කරන්න ඔන්න ඔය වගේ හදා ගන්න පුළුවන්. බොහොම ප්‍රායෝගික දෙයක්. දැන් අපි මේ ගැටලුව විසඳමුකෝ. ඔන්න මෙතෙන්දී අර මේකත් අනුපාත විදිහටම හදන්න පුළුවන්. හැබැයි අර 125ක ලාභයක් තියෙනවනේ. අපි ඉස්සල්ලා ඒ ලාභය කියන එක මෙන්න මේ විදිහට බලමු. ලාභ ප්‍රතිශතය 125යි. 100ෙන් 25 කියන්නේ එහෙනම් 4ෙන් 1ක් නේද? 125ක් කියන්නේ 100ේ 25 ඒවා 4න්නේ තියෙන්නේ. එතකොට 4ෙන් 1ක්. එහෙමනම් දැන් 4ට දැන් හතරක් වැය වුණොත් ලාභය 125 ලබන්නේ විකුණන්න ඕනි පහට. එතකොටනේ හතරෙන් එකක් ලාභ ලබන්නේ. ඒ කියන්නේ වැය වූ මුදල හතර නම් විකුණන්න ඕනි පහට. එතකොට හතර එකක් පහට විකුණුවාම හතරෙන් එකක් ලාභ තියෙනවා. ඒ පහෙන් හතරක් ගියාම එකක් තමයි ලාභේ තියෙන්නේ. ඒ ලාභේ තියෙන්නේ හතරෙන්. ඒ කියන්නේ හතරෙන් එකක් ලාභ තියෙනවා. නැන්ද විකුණන්නේ 500ට. විකුණන්නේ 500ට නම් මේක එහෙනම් මිලට ගන්න ඕනි වැය කරන්න ඕනි කීයක්ද? 400ක්. නේ. එතකොට මේක 500ෙන් වැඩි කළාමයි 400ෙන් වැඩි කළාමයි මේ 400 ගන්න පුළුවන්. එහෙනම් 500ට විකුණන එකට 400ක් කිලෝ එකනේ 500ට විකුණන්නේ. එහෙනම් කිලෝ එකක් 400ක් වියදම් කළා මිශ්‍රණය හදාගත්තොත් තමයි එයාට අර 125ක් ලාභ ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු
මිශ්‍රණයේ වටිනාකම මිශ්‍රණයට වැයවන මුදල් රුපියල් 400ක් වෙන පරිදි මිශ්‍රණය හදාගන්න දැන් මේක මික්ස්ටර් කරන්න ඕනේ අනුපාතේ. දැන් ඔන්නර ඉස්සල්ල වගේ. මොකද්ද කරන්නේ? දැන් මේ තියෙන තේ කුඩු කිලෝ එකක මිල 380 මේ පැත්තට දැම්මා. එතකොට අපිට වියදම් කරන්න ඕනේ දැන් රුපියල් 400ක් තමයි. ඒක මැද්දට දැම්මා. මේ අනිත් කිලෝ එක 440යි. ඒක මේ පැත්තට දැම්මා. දැනුත් ඉස්සල්ල වගේම මේ දෙකේ වෙනස ලියාගත්තා. 380යි 400යි වෙනස 20යි. මෙතන 400යි 440යි වෙනස 40යි. දැන් මං ඉස්සල්ලත් කිව්වා අනුපාත ගණෙද්දී දැන් මේ පැත්තේ තියෙන අනුපාතයට සානිත්‍ය එනක මේ පැත්තට ඉන්නේ. මේ පැත්තේ තියෙන අනුපාතය කියන්නේ 440ට එකේ අදාළ අනුපාතය මේ පැත්තේ. එහෙනම් මේ දෙක මාරු වෙන්න ඕන. දැන් 20ට 40යි කියන්නේ මෙතනත් 20 ඒව එකයි 40ට දෙකයි කියන්නේ එකට දෙකයි කියලා එන්නේ. එකට දෙකයි කියලා එන්නේ 380ේ තියෙන තේකොළ තමයි මිශ්‍ර කරන්න ඕනේ දෙකක්. 440 ඒව මිශ්‍ර කරන්න ඕනේ එකයි. එතකොට මිශ්‍රණයේ අනුපාතය එන්නේ දෙකට එක වශයෙන්. දැන් අපෙන් අහන්නේ ඕක මිශ්‍රණයේ අනුපාතය. දැන් ඕගලන්ට ප්‍රශ්නයක් ඇති. ඉතින් මම ඔහොම හැදුවට ඔය පිළිතුර හරිද කියලා. හොඳයි අපි හරිද කියලාත් බලමුකෝ. දැන් කිලෝ 3ක් හදනවා නම් කිලෝ 2ක් දාන්න ඕනි 380ේවෙන් කිලෝ 1ක් දාන්න ඕනි 440ේවත්. දැන් කිලෝ 2ක් 380ෙන් දානකොට කීයද? 380ේව 2ක්. ඉතින් ওই 380 දෙකක් හදන්න ඕන නම් 350 ඒවා දෙකක් 800යි 30ක් ඉතුරු වෙනවනේ. එතකොට 30 ඒවා දෙකක් 60යි. ඒ අනුව 760 එනවා. මම කිව්වේ මේ සාමාන්‍ය උඩ කරන්නේ දන්නේ නැති වුණත්. එතන 380 ඒවා දෙකක් 760. ඊළඟට ඒකට එකතු කරන්න ඕනි 440. මොකද 440 1 කිලෝ එකනේ දාන්නේ. එතකොට 360ට 440 එකතු කරනකොට 360ට 41 වුණාම 800යි. 800ට 400ක් තව එකතු වුණාම 1200යි. ඔන්න එහෙනම් රුපියල් 1200ක් වැය වෙලා තියෙනවා කිලෝ 3ක් හදන්න. දැන් කිලෝ එකක් විකුණන්නේ 500ටනේ. එහෙනම් කිලෝ 3 විකහම් ලැබෙනවා 1500ක්. 500 ඒවා 3ක් 1500ක් ලැබෙනවා. වැය වෙලා තියෙන 1200යි. එහෙනම් ලාභේ තියෙනවා රුපියල් 300ක්. රුපියල් 300ක් ලාභ ලැබෙන්න වියදම් කරලා තියෙන 1200යි. එහෙනම් 300 බෙදුවම 1200න් හතරෙන් එකක් එනවා. ඒ කියන්නේ හරි නේද? එහෙනම් ලාභ ප්‍රතිශතය 4න් එකක් වෙන පරිදි එන්න ඕනේ. දැන් 125ක් ලාභ ලැබෙනවා. ඔන්න මං පෙන්නුවා පිළිතුරත් හරි කියලා. දැන් මේ ගානට ලොකු ගණිත දැනුමක් අවශ්‍ය වුණාද? නෑ. මම කිව්වේ ලොකු ගණිත දැනුමක් නැතුව ගණන් හදන හැටි මං කියලා දෙනවා කියලා. ඔන්න එහෙනම් අපි තව ගැටලුවක් බලමු. දැන් මේ ගාන කියනවා දැන් මං ඉස්සෙල්ලා අනුපාත ගණන් ටිකක් කතා කරපු හින්දා මං ඔන්න මේකේ ඊට වෙනස් ආකාරයේ ගානක් කතා කරනවා. මේකේ කියනවා මිනිසුන් 15 දෙනෙක්ගේ උස හි සාමාන්‍ය සෙන්ටිමීටර 168.8යිලු. පසුව හෙළුණහලු මේ ලබාගත් මිනුම් පටි මොකක් හරි ඒ ටේප් එකක් හරි මොකක් හරි මිනුම් පටියේ සෙන්ටිමීටර එකක් කැඩිලා ගිහිල්ලා තියෙනවා කියලා. එහෙනම් මිනුමේ වෙනසක් වෙලා තියෙනවනේ. දැන් 15 දෙනාගේ එහෙනම් සැබෑ සාමාන්‍ය වෙනස් වෙනවා. ඒ සැබෑ සාමාන්‍ය මොකද්ද කියලා අහන්නේ. දැන් මේකෙදිත් එකම එක අවබෝධයක් තියාගන්න ඕනේ. මොකද්ද ඒ අවබෝධය? අනිත් එක නම් නිකන් එක තප්පර ගානෙන් උත්තර ලියන්න පුළුවන්. තප්පර 5න් උත්තර ලියන්න පුළුවන්. අවබෝධය ඇති කරගන්න ඕනේ. දැන් මිනුම් පටියක 0.1 සෙන්ටිමීටර් කැඩිලානේ. එහෙනම් දැන් මිනුම් පටියෙන් මයින්කොට මොකද කරන්නේ? අර කැඩිච්ච එකක් තියෙනවා කියලා මැන්නාම සෙන්ටිමීටර් 0.1 හැමෝගෙම වැඩිපුර මැනලා තියෙන්නේ. එනකොට 0.1 ගානේ 15 දෙනාගේ කොච්චරක් වැඩි වෙනවද? එතකොට 0.1 වැඩි කරන්න ඕනි 15. 1.5 සෙන්ටිමීටර් දැන් ඔක්කොගෙම එකතු 1.5ක් වැඩි වෙනවා. ඒක සාමාන්‍ය ගන්නකොට මොකද කරන්නේ? ආයි 15ෙන් බෙදනවා. එතකොට 15ෙන් ගුණ කළා 15ෙන් බෙදනවා කියන්නේ 15යි 15යි සුළු වෙලා ඉතිරි වෙන්නේ 0.1 විතරයි. එහෙනම් මිනිස්සු 25ක් හිටියත් 15ක් හිටියත් 50ක් හිටියත් 100ක් හිටියත් මොකද වෙන්නේ? ඒක මිනිසුන් ගාන මත රඳා පවතින්නේ. ඒක නැවත සුළු වෙලා මේ 0.1 විතරයි සාමාන්‍යයට බලපාන්නේ. එහෙමනම් මොකද කරන්න තියෙන්නේ? දැන් 0.1ක් වැඩි පුරන්නේ හැමෝගේ මැල්ලා තියෙන්නේ. මේ 0.1 අඩු කළාම ඉවරයි සාමාන්‍යයෙන්. එහෙනම් මිනිසුන් 15 දෙනාගේ සැබෑ සාමාන්‍ය කියන්නේ කීයද? 168.8 සෙන්ටිමීටර්. එකෙන් අඩු ගන්නවා 0.1ක්. ඒ කියන්නේ
168 සෙන්ටිමීටර්. එතකොට අපිට මිනිසුන් ගාන කීයද කියන එක බල අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ ගාන විවිධ විදිහට මම අර ඉස්සෙල්ලා ගානන් වල කිව්වා වගේ උස බර ලකුණු ඔය විවිධ සම්බන්ධයෙන් දෙන්න පුළුවන්. හැබැයි දීලා තියෙන එකේ බලන්න ඕනි මේ මිනුම වෙනස් වෙලා තියෙන එකතු කිරීමක් වැඩිපුර එකතු වෙලාද වැඩිපුර අඩු වෙලාද කියලා. ඒ අනුව අඩු කිරීම හාද එකතු කිරීමද කරන්න ඕනි කියන එක තීරණය කරන්න ඕනි. ඉතින් දැන් අපි වෙනස් ගානක් බලමුකෝ. එහෙනම් එහෙම එකක් දැන් මේකේ කියනවා ළමයි 25 දෙනෙකුගේ ගණිත ලකුණු වල සාමාන්‍ය 62.4යි දු. පසුව හෙළි වුණාලු ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් වැරදියට මුද්‍රණය වෙලා කියලා. එහෙනම් වැරදියට මුද්‍රණය වෙලා නම් ළමයිට හරියට පිළිතුරු ලියන්න බැහැනේ. ළමයිට අසාධාරණයක් වුණ හින්දා මේ ප්‍රශ්නෙට තව ලකුණු 1.5ක් 1.5ක් එකතු කරන්න තීරණය කළාලු. එහෙනම් හැමෝගෙම ලකුණු කීයකින්ද වැඩි වෙන්නේ? 1.5කින් දැන් වැඩි වෙලා තියෙන්නේ. දැන් 1.5ක් 25කින් වැඩි වුණාම එන ඉස්සෙල්ල වගේම 25න් 1.5 වැඩි කළා අපිට බලන්න පුළුවන්. එතකොට ලකුණු 37.5ක් හැමෝගෙම වැඩි වෙනවා 1.5 25න් වැඩි ගුණ කළාම. ඊළඟට ඒකේ සාමාන්‍ය බලන්න මොකද්ද වෙන්නේ? ආයෙ 25න් බෙදන්න ඕනේ. 25න් ගුණ කළා 25න් බෙදනවා කියන ආයෙ 1.5 විතරනේ තියෙන්නේ. එහෙනම් ඒ කතාවක් ඕනේ නැහැ. එහෙනම් සාමාන්‍ය ලකුණු වලට මොකද වෙන්න ඕනේ? 1.5ක් වැඩි වුණා නම් 1.5 එකතු කරනවා. එතකොට සාමාන්‍ය ලකුණු වෙනස් වෙනවා 63.9ක් වශයෙන්. එහෙනම් මේ ඉන්න ලැබුණු සංඛ්‍යාව මෙතෙන්දි බලපෑවද නැහැ ඉස්සෙල්ල වගේම තමයි. එහෙමනම් බොහොම ලේසි. එතකොට මේ සාමාන්‍යයට මේ සාමාන්‍ය ලකුණ එකතු කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේවා තප්පර දෙකකින් තුනකින් පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් මේ වගේ අභියෝගතා ප්‍රශ්න පත්‍රයකදී මේ වගේ ඉතාමත්ම ලේසියෙන් පිළිතුරු ලබා දෙන්න පුළුවන් ප්‍රශ්න ඉතාමත්ම ඉක්මන් කාලයකදී පිළිතුරු ලබා දුන්නාම ඔබට ගොඩාක් ලොකු කාලයක් ඉතුරු වෙනවා සමහර විට පොඩ්ඩක් සුළු කිරීම් තියෙන ගාණක් හදන්න. ඉතින් ඇත්තටම එතකොට ප්‍රමාණවත් වෙනවා විභාගයේ පහසුවෙන්ම පිළිතුරු සපයන්න. ඉතින් මේ මගේ අපේ මැස්ටිජ් චැනල් එකේ ඕ වගේ ඒව හරියට මම කතා කරනවා. ඔබ මේක සබ්ස්ක්‍රයිබ් කරලා බලන්නකෝ දිගටම. දැන් අපි තව එක ගැටලුවක් බලමුකෝ. දැන් මෙතන කියන්නේ ඔන්න පන්තියක ළමයි 36 දෙනෙක් ඉන්නවලු. අර ඉස්සෙල්ල උසගේ සාමාන්‍යනේ කතා කළේ. දැන් මේකේ බරේ සාමාන්‍ය පොඩ්ඩක් වෙනස්. එතකොට මේකේ කියනවා ගෑන් ළමයිගේ මුළු 36 දෙනාගේම සාමාන්‍ය අරගෙන බැලුවාම කිලෝග්‍රෑම් 37.1යිලු. එමෙ පන්තියේ ගැහැණු ළමයින්ගේ බරේ සාමාන්‍ය අරගෙන බැලුවොත් 37.6යිලු. පිරිමි ළමයින්ගේ බරේ සාමාන්‍ය 35.8යි. පන්තියේ ඉන්න ගෑන් ළමයි සංඛ්‍යාව අහනවා. දැන් ඉස්සෙල්ල වගේ මේකත් අර අනුපාතයක් තමයි හොයාගන්න තියෙන්නේ. කොහොමද අනුපාතය හොයන්නේ? දැන් එහෙමනම් අපි අර බරේ සාමාන්‍ය තුන ලියා ගන්නවා මේ ආකාරයට. මෙන්න පිරිමි ළමයිගේ සාමාන්‍ය 35.8යි, මෙන්න ගෑන් ළමයිගේ සාමාන්‍ය 37.6යි, මුළු පන්තියේ සාමාන්‍ය 37.1යි. මේවා දීලා තියෙන්නේ. ඉස්සල්ල වගේම මේ දෙකේ වෙනස්කම් දැන් ගන්නවා. 37.6ෙන් 37.1ක් ගියාම මෙතන දශම පහක් එනවා. මෙතන 35.8යි, මෙතන 37.1යි කියන්නේ මෙතනට එනවා 1.3ක්. එතකොට මේක මේ ආකාරයෙන් ලියන්න පුළුවන් වෙනස. දැන් මං කියවනේ අනුපාත ගන්නකොට අනුපාත දෙක මාරු වෙන්න ඕනේ. දැන් දශම තියෙන හින්දා අපි ඕක 10ෙන් වැඩි කළා 13ට 5 කියලා අනුපාතේ ගන්න පුළුවන්. දෙකම දෙපැත්තම 10ෙන් වැඩි කළා. හැබැයි පිරිමි ළමයි තමයි 5ක් ඉන්නේ, ගෑන් ළමයි තමයි 13. ඒකින්ද මේක අනුපාතේ ලියන්න ඕනේ 5ට 13යි. මේ දෙක මං කියවනේ මාරු කළා කියලා. මේ පැත්තේ ගැහැණු ළමයි ඉන්නේ, ගැහැණු ළමයිගේ පැත්තට ද එතකොට ලියන්නේ මේ පැත්තේ තියෙන අනුපාතය තමයි කියන්නේ. පිරිමි ළමයිගේ පැත්තට ලියන්නේ මේ අනිත් පැත්තේ තියෙන අනුපාතය. එතකොට එන්නේ 5ට 13 වශයෙන්. දැන් ගැහණු පිරිමි ලියනවා නම් ගැහණු පැත්තට එන්නේ 13යි 13ට 5යි. දැන් පන්ති ළමයි කීයක් ඉඳලා තියෙනවද? ඔක්කොම 36ක් ඉඳලා තියෙනවා. දැන් පිරිමි ළමයි ගැහණු ළමයි 13ක් හිටියොත් පිරිමි ළමයි 5ක් තමයි ඉන්නේ. ඒ කියන්නේ 13කුයි 5කුයි එකතු කළාම එතන ළමයි 18ක් එනවා. නමුත් මේ පන්ති ඉඳලා තියෙනවනේ 36ක්. දැන් 36ක් කියන්නේ 18ව 2ක්. එහෙනම් ගෑනු ළමයිනොත් ඉන්න ඕනේ 13ව වගේ 2ක්. 13ව 2ක් කීයද? 26යි. දැන් පන්තියේ ගෑනු ළමයි කීයක් ඉන්න ඕනේද? 26ක් ඉන්න ඕනේ. දැන් ඕකටත් අර
ලොකු අනුපාත දැනුමක් අවශ්‍ය නැහැ. නමුත් අනුපාත ගැන දන්න කෙනෙක් නම් මොකද කරන්නේ? මේ 13යි 5යි මුළු කොටස් ගන්න 18යි. දෙහෙනම් 18න් 13ක් ගෑන් ළමයි. එහෙනම් 18න් 13න් ගුණ කරනවා. 18 ව 1යි 36ට 18 ව 2යි දෙවරක් 13 26යි කියලා ගන්න පුළුවන්. මේක මේ මේක ගැන නොදැන හිටියත් මෙහෙම අනුපාත හොයන්න පුළුවන් කියන නොදැන හිටියත් අර මම කිව්ව විදිහට නිකම්ම පිළිතුරු ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ ළමයි ගැහැණු ළමයි 13ක් ඉන්නව නම් පිරිමි ළමයි 5යි. එහෙනම් පන්තියේ ළමයි 18යි. දැන් 36ක් ඉන්නවා කියන්නේ ඒ වගේ දෙගුණයක්. එහෙනම් ගැහැණු ළමයි සංඛ්‍යාවයි පිරිමි ළමයි සංඛ්‍යාවයි දෙගුණ වෙන්න ඕනේ. පිරිමි ළමයි සංඛ්‍යාව ඇහුවනම් 5 දෙකෙන් ගුණ කරලා 10යි කියලා ලියනවා. ගැහැණු ළමයි සංඛ්‍යාව අහන හින්දා 13 දෙකෙන් ගුණ කරලා 26යි කියලා ලියනවා. බලන්නකො කොච්චර ලේසිද කියලා. මං කිව්වනේ මූලික ගණිත කර්ම හතර විතරක් දැනගත්තාම ඇති කියලා. ඇත්තටම ඇති නේද? මම මේ ප්‍රශ්න 8ටම පිළිතුරු ලිව්වේ ඔය මූලික ගණිත කර්ම හතර විතරයි පාවිච්චි කළේ. ඉතින් ඔය අපේ මැස්තිජ ඔය වගේ ක්‍රම විදි ගොඩාක් කියලා දෙනවා. ඔයක මේ ඕනෑම ඔය සීමාවක අයෙකුට නොයෙක් නොයෙක් ආකාරයේ විභාගවලදී ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්නේ ඒ විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතයේ මනෝමය ගැටලු විසඳන්න ගොඩාක් ක්‍රම මං කියලා දීලා තියෙනවා. ඉතින් අපේ මැස් ටීචර් YouTube channel එක subscribe කරන්න මේක මොකද ඕගොල්ලෝ හැමෝගෙම මැස් ටීචර්නේ. ඒකෙ හින්දා මේක subscribe කරලා හැමෝම share කරගන්න. එතකොට ඕගොල්ලන්ගේ යාළුවන්ට දූදරුවන්ට නෑයින්ට ඔයාදී හැමෝටම අවශ්‍ය වෙලාවට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙමනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. දැන් මේ ජයමාවතේ ඔබට විවෘත කරලා දෙන්න මම හැමතිස්සෙම සැදී පැහැදී ඉන්නවා. එහෙමනම් අපි තවත් හරවත් වීඩියෝ එකකින් හරවත් දෙයක් ඉගෙන ගන්න නැවත හමු වෙමු. ඔබට ජය වේවා.